පසුගිය කාලයේ අපි ක්‍රිකට් තරඟ පරිදිද්දි අපි ඇයිට තිබුණු චෝදනාවක් තමයි උනන්දුවෙන් සෙල්ලම් කරන්නේ නැහැ. කම්මැලි අලස ක්‍රීඩා රටාව තමයි මේ පරාජයට හේතුව කියලා. මේ විදිහට ක්‍රිකට් වල හරි වෙන වැඩක් කරද්දි හරි අලස විදිහට ක්‍රීඩා කරන එකට අපි කියන්නේ අයිස් ගහනවා කියලානේ. ওই විදිහට ක්‍රිකට් පිටියේ අයිස් ගහන ක්‍රීඩකයෝ අතීතයේ ඉඳලම හිටියනේ. එයාලා තමයි වැඩිම දුවද්දී දැවිගේ ක්‍රීඩකයෝ විදිහට එහෙම වාර්තා පොත්වල උඩින්ම ඉන්නේ. අපි මේ කියන්නේ යන්නේ ක්‍රිකට් පිටියේ අයිස් ගහන කතාවක් නෙවෙයි, අයිස් පිටියේ ක්‍රිකට් ගහන කතාවක් ගැන. මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේ සුවිශේෂී ක්‍රිකට් තරඟාවලියක් තියෙනවා. තරඟාවලිය තියෙන්නේ ශ්‍රීලංකාවේදී. තරඟාවලියේ විශේෂත්වය තමයි හිම මත හදපු કૃතිම තනතිල්ලක තමයි තරඟාවලිය පැවැත්වෙන්නේ. මේ තරඟාවලිය පැවැත්වෙන්නේ පළමු වතාවට නොවුනට මේ සැරේ තරඟාවලිය ගොඩක් විශේෂයි. ඒකට හේතුව තමයි ක්‍රිකට් ලෝකයේ ප්‍රබලම රසක් මේ තරඟාවලියට ක්‍රීඩා කරන එක. තරඟාවලියේ කණ්ඩායම් දෙකයි තියෙන්නේ. මේ කණ්ඩායම් දෙක අතර T20 තරඟ දෙකක් පෙබරවාරි 8 සහ 9 කියන දින දෙකේ තියන්න සංවිධානය කරලා තියෙනවා. මේ තරඟාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අතරට ලංකාවේ ක්‍රිකට් පිටියේ අයිස් ගහපු නැති ක්‍රීඩකයෝ දෙන්නෙක් එකතු කරගෙන තියෙනවා. ඒ දෙන්න තමයි ලසිත් මාලිංගායි මහලි ජයවර්ධනයි. මේ දෙන්නට අමතරව අෆ්‍රිඩි, ෂෙවාග්, බ්‍රාව්, ග්‍රෑම් ස්මිත් ඇතුළු ප්‍රබලයන් රසක් තරඟාවලියට ක්‍රීඩා කරනවා කියලා දැනටමත් තහවුරු කරලා තියෙනවා. ඔයාලා කියන්නේ මේ තරඟාවලියට යවන්න මීට වඩා හොඳ ක්‍රිකට් අයිස්කාරයෝ අපේ කණ්ඩායමේ දැන් ඉන්නවා කියලාද? ක්‍රිකට් පිටියේ සිදුවන මෙවැනි සුවිශේෂී දේ බලන්න ඔබ තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් දැන්ම වීඩියෝට පහලින් තියෙන රතු පාට බටන් එක click කරලා අපි subscribe කරන්නත් තවත් යහළුවෙකුට බලන වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාතුලින් ඔබට සුබ දවසක්.